පාස්කුව නම් වූ නුමුහුන් රොටි මංගල්‍යය ලංවිය. නායක පූජකයෝද විනයදරයෝද උන්වහන්සේ නැසීමට උපා සැවූහ. එසේ කෙලේ ඔවුන් ජනතාවට බයින් සිටි බැවිනි. ඒ අතර දොළොස් දෙනාගෙන් කෙනෙක් වූ ඉස්කාරියොත් නම් ජූදස්ගේ සිතට සාතන් ඇතුළු විය. ඔහු ගොස් උන්වහන්සේ පාවා දෙන්නේ කෙසේද කියා නායක පූජකයන් හා දේවමාලිගාවේ මුර සෙබළුන් සමග කතා කර ගත්තේය. ඔහු ඉතා සතුටුව ඔහුට මුදල් දීමට පොරොන්දු වූහ. ඔහු ඊට එකඟ වී සෙනග නැති වේලාවක උන්වහන්සේ ඔවුන් අතට පාවා දෙනු පිණිස සුදුසු අවස්ථාවක් සෙවීය. පාස්කු බැටළුවා පූජා කළ යුතු නුමුහුන් රොටි මංගල්‍යය පවත්වන දවස පැමිණියේය. එවිට උන්වහන්සේ පේදුරුද ජොහන්ද යවමින්, ඔබ ගොස් අප විසින් පාස්කු භෝජනය වළඳන පිණිස පිළියෙල කරන්න. ඊ වදාළ සේක, කොතැන පිළියෙල කරනවාට ඔබ වහන්සේ කැමති සේක්ද? ඊ ඔවුහු ඇසූහ. උන්වහන්සේ, ඔබ නුවරට ඇතුළු වූ විට වතුර කලයක් ගෙන යන මිනිසෙක් ඔබට හමුවන්නේය. ඔහු පස්සේ ගොස් ඔහු යන ගෙදරට ඇතුළු වී ගෘහමූලිකයාට කතාකොට, මා විසින් මාගේ ශ්‍රාවකයන් සමග පාස්කු භෝජනය වැළඳීම සඳහා වෙන්කර ඇති කාමරය කොයිද කියා ගුරුදේවයානෝ අසනසේකැයි කියන්න. සූදානම්ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි පිළියෙල කරන්න. ඊ වදාළ සේක, ඔහු ගොස් උන්වහන්සේ වදාළ ලෙසම සියල්ල සම්භවූයෙන් පාස්කු භෝජනය පිළියෙල කළහ. නියම වේලාව පැමිණි කල උන්වහන්සේ කෑමට හිඳගත් සේක. ප්‍රේරිතයෝද උන්වහන්සේ සමග හිඳගත්හ. උන්වහන්සේ ඔවුන්ට කතාකොට, මා වද විඳීමට පළමුවෙන් මේ පාස්කු භෝජනය ඔබ සමග වළඳන්නට අතිශයින් ආශාවෙමි. ඒ මන්දැයි මම ඔබට කියමි. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවලඳමි. ඊ වදාළ සේක, උන්වහන්සේ කුසලානක් ගනිමින් තුතිපුදා, මෙයගෙන ඔබ අතරෙහි බෙදාගන්න. මන්ද මම ඔබට කියමි, මෙතැන් පටන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙනතුරු මම මිදියුස පානය නොකරන්නෙමි. ඊ වදාළ සේක, උන්වහන්සේ රොටිගෙන තුතිපුදා ඒවා කඩා ඔවුන්ට දී, ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේය. මා සිහි කිරීම පිණිස මෙය කරන්න. ඊ වදාළ සේක, This do in remembrance of me. එලෙසම භෝජනයෙන් පසු කුසලානදී, මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව කිවිසුමය. එහෙත් දැන් මා පාවා දෙන්නාගේ අත මා ළඟින්ම මේසේ මත තිබේ. මන්ද මනුෂ්‍ය පුත්‍රයානෝ නියමිත ගමන යන සේක්මය. එහෙත් ඔහු පාවා දෙන ඒ මනුෂ්‍යයාට වන විපතක මහතෑ. ඒ උන්වහන්සේ වදාළ සේක, එවිට එය කරන්නට යන්නේ ඔවුන්ගෙන් කවරෙක් දැයි ඔහු තම තමන් අතර විමසන්නට පටන් ගත්හ. තමන් අතරින් ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය යුත්තේ කවරෙක් දැයි ශ්‍රාවකයන් අතර විවාදයක් ඇතිවිය. උන්වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක, විජාතීන්ගේ රජවරු වැසියන් කෙරෙහි අධිපති බලය පාන්නාහ. ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ ජාති හිතයිශීහු යයි කියනු ලබති. එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙන්ද, නායකයා සේවකයා මෙන්ද වේවා.
වඩා උතුම් කවරේද? කෑමට හිඳින තැනැත්තාද, නැතහොත් සේවකයාද? කෑමට හිඳින තැනැත්තේ නොවේද? එහෙත් මම නම් ඔබ මැද සේවකයාමෙන් වෙමි. මාගේ පරීක්ෂාවලදී මා සමග සිටි අය ඔබමය. එබැවින් මාගේ පියාණන් වහන්සේ මට රාජ්‍ය පවරා දුන් සේම මාගේ රාජ්‍යයෙහි මාගේ මේසේදී කනබුන පිණිසද සිහසුන් අරා ඊශ්‍රායෙල් ගෝත්‍ර දොළොස කෙරෙහි විනිශ්චය කරන පිණිසද වරය මමත් ඔබට පවරා දෙමි. සීමොන්, සීමොන්, මේ අසන්න. කිරිඟු පොළන්නාක් මෙන් ඔබ සියලු දෙන පුලාලන්නට සාතන් අවසර ලබා ඇත. එහෙත් ඔබේ ඇදහිල්ල නොබිඳින පිණිස ඔබ උදෙසා මම යාඥා කෙලෙමි. ඔබ යළිත් හැරුණු පසු ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්න. ඊ වදාළ සේක ඔහු උත්තර දෙමින්, ස්වාමීනි, ඔබ හා සමග හිරේයාමට හා මරණයතුවද මම සූදානම්ම සිටිමි. ඊ උන්වහන්සේට කීය ජේසුස් වහන්සේ කතා කරමින්, පේතුරු, මම මේ ඔබට කියමි. ඔබ මා නොදන්නා බව තුන් වරක් කියන තුරු අදරෑ කුකුලා නොහඬලන්නේය. ඊ වදාළ සේක උන්වහන්සේ ඔවුන්ට වදාරමින්, පසුම්බියක්වත් මල්ලක්වත් පාවහන්වත් නැතිව මා ඔබ යැවූ කල කිසිවක් හිඟවේද? ඊ ඇසූ සේක ඔහු උත්තර දෙමින්, නැත. ඊ කීහ උන්වහන්සේ ඔවුන්ට කතාකොට, එහෙත් දැන් පසුම්බියක් ඇති තැනැත්තා එය ගනීවා, එසේම මල්ලක්ද ගනීවා, කඩුවක් නැති තැනැත්තා තම සලුව විකුණා කඩුවක් මිලදී ගනීවා. මම මේ ඔබට කියමි. උන්වහන්සේ අපරාධකරුවන් සමග ගණන් ගනු ලැබී යයි ලියා තිබෙන ඒ කීම මහතුලින් මුදුන්පත් විය යුතුය. මා ගැන ලියා ඇති දෙය සම්පූර්ණ වන්නේමය. ඊ වදාළ සේක ඔහු කතා කරමින්, ස්වාමීනි, බැලුව මැනව කඩු දෙකක් මෙහි ඇත. ඊ කීහ උන්වහන්සේද, ඔය ඇතේ. ඊ වදාළ සේක එවිට ජේසුස් වහන්සේ පිටත්ව සිරිත් පරිදි ඔලීව කන්දට වැඩිය සේක. ශ්‍රාවකයෝද උන්වහන්සේ පසුපස්සේ ගියහ. උන්වහන්සේ එහි පැමිණි පසු කතාකොට, ඔබ පරීක්ෂාවට නොවැටෙන ලෙස යාඥා කරන්න. ඊ වදාළ සේක ගලක් ගසන තරම් දුරක් උන්වහන්සේ ඔවුන්ගෙන් ඈත් වී දමින් හිඳ යාඥා කරමින්, පියාණෙනි, ඔබ කැමැති සේක් නම් මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත් මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා. ඊ වදාළ සේක එකල දේව දූතෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කිලේය. උන්වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක වඩාත් ඕනෑකමින් යාඥා කළ සේක. උන්වහන්සේගේ ඩාදිය ලේ බින්දුමෙන් බිම වැටිණි. උන්වහන්සේ යාඥා කරමින් සිට නැගිට ශ්‍රාවකයන් වෙත ආවුත් ඔවුන් ශෝකය නිසා නිදා හිඳිනු දැක, ඔබ නිදා ඉන්නේ මන්ද? පරීක්ෂාවට නොහැටෙන පිණිස නැගිට යාඥා කරන්න. ඊ ඔවුන්ට වදාළ සේක උන්වහන්සේ මෙවදන් පවසත්ම සමූහයක් පැමිණියහ. දොළොස් දෙනාගෙන් එක්කෙනෙක් වූ ජූදස් නැමැත්තා ඔවුන්ට පෙරටුව අවුත් ජේසුස් වහන්සේ සිඹින පිණිස උන්වහන්සේ වෙතට ලංවිය. ජේසුස් වහන්සේද,
Jesus to kiss him. ජූදස් ඔබ සිඹීමකින් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන්නෙහිද? ඊ ඇසූ සේක උන්වහන්සේ සමග සිටි අය සිදුවන්න යන දෙය දැක ස්වාමීනි කඩු පහරක් දෙමුද? ඊ උන්වහන්සේගෙන් ඇසූහ ඔවුන්ගෙන් එක්කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ දකුණු කන කපා දැමීය. එහෙත් ජේසුස් වහන්සේ, ඔය ඇති නවතින්න යා ඔහුගේ කන අතගා සුව කළ සේක. ජේසුස් වහන්සේ තමන්ට විරුද්ධව ආ නායක පූජකයන්ටද දේවමාලිගාවේ මුරසැබලුන්ටද ප්‍රජාමූලිකයන්ටද කතාකොට, ඔබ සොරෙකු හා සටනට මෙන් කඩුමුගුරු රැගෙනවාහුද? දිනපතා මා දේව මාලිගාවෙහි ඔබ හා සමග සිටියදී ඔබ මට විරුද්ධව අත්තෙසිව්වේ නැත. එහෙත් මේ ඔබගේ අවස්ථාවය, අන්ධකාරය රජකරන මොහොතය. ඊ වදාළ සේක ඔහු ජේසුස් වහන්සේ අල්ලාගෙන උත්තම පූජකයාගේ මැදුරට ගෙන ගියහ. පේදුරුද ඈතින් පසුපස්සේ ගියේය. ඔවුන් මළුව මැද ගිනි මැලයක් ගසා එක්ව හිඳගෙන සිටියදී පේදුරු ඔවුන් මැද හිඳගත්තේය. එවිට එක් සේවිකාවක් ඔහු ගිනි මැලය ළඟ සිටිනු දැක ඔහු දෙස හොඳට බලා, මේ මිනිසාත් ඔහු සමග සිටියේය. ඊ කීවාය, ශ්‍රිය නැත, මම ඔහු නාදුනු. ඊ පේදුරු කීය, මද වේලාවකට පසු තවත් කෙනෙක් ඔහු දැක, ඔබත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය. ඊ කීය. පේදුරු පිළිතුරු දෙමින්, නැත නැත, එසේ නොවේය. ඊ කීය. ඇයකට පමණ පසු තවත් කෙනෙක් කතාකොට, ඇත්තෙන්ම මොහුත් ඔහු සමග සිටියේය. මන්ද මොහු ගලීලියක. ඊ තරේම කියා සිටියේය. හේදුරුද, ඔබ කියන දේ මට නොතේ යයි කීය. එකෙනෙහිම ඔහු කතා කරද්දීම කුකුලෙක් හැඬලීය. සමිදානන් වහන්සේ හැරි හේදුරු දෙස බැලූ සේක හේදුරුද, අද කුකුලා හඬලන්නට පළමුවෙන් ඔහු නාදුනමි තුන් වරක් ඔබ මා ගැන කියන්නේය. ඊ සමිඳානන් වහන්සේ ඔහුට පැවසූ කීම සිහිකොට පිටතට ගොස් දැඩි දුකින් ඇඬීය. කල ජේසුස් වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන්වහන්සේට කවටකම් කරමින් පහර දුන්හ. ඔහු ජේසුස් වහන්සේගේ ඇස් වසා බැඳ, ඔබට ගැසුවේ කවරෙක්ද කියා දිලසින් කියන්න. ඊ උන්වහන්සේට කීහ. ඔහු තවත් බොහෝ දේ උන්වහන්සේට විරුද්ධව කියමින් අපහාස කළහ. පහන් වූ කෙනෙහිම නායක පූජකයන්ද විනයදරයන්ද ඇතුළු ප්‍රජාමූලිකයන්ගේ සංගමය රැස්ව සිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට උන්වහන්සේ ගෙන ගොස් ඔබ ක්‍රිස්තුස්ද අපට කියන්න. ඊ කීහ. උන්වහන්සේ පිළිතුරු දෙමින්, මා ඔබට කීවත් ඔබ විශ්වාස කරන්නේ නැත. මා ඔබගෙන් ඇසුවත් ඔබ පිළිතුරු දෙන්නේ නැත. එහෙත් මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමයේ දකුණු පස වැඩහිඳිනු ඇත. ඊ ඔවුන්ට වදාළ සේක
ඔහු සියල්ලෝ එසේනම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නෝද? ඊ ඇසූහ. උන් වහන්සේද මා එසේ බැව් පවසන්නේ ඔබමය. ඊ වදාළ සේක. ඔහුද වෙන සාක්කයක් අපට කුමටද? මෙය ඔහුගේම කටින් කියනවා, අපගේම කණින් ඇසිමු. ඊ කීහ. එවිට ඒ මුළු සමූහයා නැගිට උන්වහන්සේ පිලාත් ඉදිරියට ගෙන ගියහ. ඔහු උන්වහන්සේ ගැන චෝදනා කරන්නට පටන්ගෙන, ඔහු අපේ ජාතිය කැරලි ගැසීමට පොළඹවන බවත්, අධිරාජයාට අයබදු දීම තහනම් කරන බවත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක් යයි කියාගන්නා බවත් අපි දැනගතිමු. ඊ කීහ පිලාත් කතා කරමින්, ඔබ යුදෙව්වරුන්ගේ රජුද? ඊ උන්වහන්සේගෙන් ඇසීය. එසේ කියන්නේ ඔබය? ඊ උන්වහන්සේ වදාළ සේක. එවිට පිලාත් නායක පූජකයන්ටද සමූහයන්ටද කතාකොට, මේ මනුෂ්‍යයාට කිසි වරදක් මට නොපෙනේ. ඊ කීය. එහෙත් ඔහු පිළිතුරු දෙමින්, මොහු ගලීලයේ සිට මෙතන දක්වා යුදෙව් මුළුල්ලෙහි උගන්වමින් සෙනඟ කළඹන්නේ. ඊ තරයේම කියා සිටියහ. පිලාත් ඒ අසා, මේ මනුෂ්‍යයා ගලීලයේක්ද? ඊ විචාලේය. එවිට පිලාත් උන්වහන්සේ හෙරොද්ගේ ප්‍රදේශයට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වල ජෙරුසලමෙහි සිටි බැවින් උන්වහන්සේ ඔහු වෙත යැවීය. හෙරොද් ජේසුස් වහන්සේ දැක ඉතා සන්තෝෂ විය. මන්ද ඔහු උන්වහන්සේ ගැන අසා සිටි බැවින් බොහෝ කලක පටන් උන්වහන්සේ දකින්න ආශාවෙන් සිටියේය. උන්වහන්සේ යම් ආශ්චර්යයක් කරනු දැකීමටද ඔහු බලාපොරොත්තු විය. ඔහු උන්වහන්සේගෙන් බොහෝ ප්‍රශ්න ඇසූ නමුත් උන්වහන්සේ කිසි පිළිතුරක් නොදුන්සේක. නායක පූජකයෝද විනයදරයෝද නැගිට උන්වහන්සේට තදින් වරද තැබූහ. හෙරොද් තමාගේ සෙබළුන් සමග උන්වහන්සේ හෙලා දකිමින් සරදම් කොට විචිත්‍ර වස්ත්‍රයක් හඳවා උන්වහන්සේ පිලාත් වෙත පෙරලා යැවීය. ඊට පෙර කාලයක්ම මේ දෙදෙනා විරුද්ධවාදීව සිටියත් ඒ දවසේම මිත්‍ර වූහ. පිලාත් නායක පූජකයන්ද ප්‍රධානින්ද සෙනඟද රැස් කරවා ඔවුන්ට කියනුයේ, ඔබ මේ මනුෂ්‍යයා සෙනඟ කැරලි ගැසීමට කොළඹවන්නේ කයි කියා මා වෙත ගෙනාවහු. බලන්න, ඔබ ඉදිරියේ මාව විභාග කළ විට ඔබ විසින් මොහුට විරුද්ධව කළ චෝදනාවලින් කිසිවක් ගැන ඔහු වරදකාරකයි මට පෙනුනේ නැත. හෙරොත්ද පෙනුනේ නැත. හෙරොත් මොහු නැවත අප වෙත එව්වේ ඒ නිසායි. බලන්න, මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් ඔහු කර නැත. එබැවින් මම ඔහුට තලා නිදහස් කොට හරි. ඊ කීය. එසේ කීවේ පාස්කු මංගල්‍යයකදී එක මිනිසෙකු නිදහස් කර දීමට ඔහු බැඳී සිටි බැවින්. ඒත් සියල්ලෝම එක හඳින් මොර ගැසූහ. බරබ්බස් මනාහි නගරයේ සිදු වූ කැරලි ගැසීමක්ද මිනි මැරීමක්ද නිසා හිරගෙට යවනු ලැබූයකි. පිලාත් ජේසුස් වහන්සේ මුදා හැරීමට කැමැතිව නැවතත් ඔවුන්ට කතා කළේය. එහෙත් ඔවුහු කියා මොර ගැසූහ. ඔහු තෙවන වරටත් කතාකොට, කිමෙක්ද? මොහු කවර අපරාධයක් කළේද? මොහු අත මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් නැත. එබැවින් මොහුට තලා මුදා හරිනි. ඊ කීය.
එහෙත් උන්වහන්සේ කුරුසියෙහි ඇන ගසන ලෙසම ඉල්ලා ඔවුහු වැඩි වැඩියෙන් හොර ගැසූහ. ඔවුන්ගේ උද්ඝෝෂණය සාර්ථක විය. පිලාත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි තීන්දුව දුන්නේය. තවද ඔහු කැරලි ගැසීම හා මිනී මැරීම නිසා හිරගෙයි දමා සිටි සෙනග ඉල්ලූ තැනැත්තා මුදා හැරියේය. එහෙත් ඔහු ජේසුස් වහන්සේ ඔවුන්ගේ හිතුමනාපයට පාවා දුන්නේය. ඔහු උන්වහන්සේ ගෙන යන කල පිටිසරින් පැමිණි සිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලාගෙන ජේසුස් වහන්සේ පසුපස්සෙන් කුරුසිය දරාගෙන යන පිණිස එය ඔහු පිට තැබූහ. පොදු ජනයාගෙන්ද උන්වහන්සේ නිසා හඬා වැළපෙන ස්ත්‍රීන්ගෙන්ද යුක්ත වූ විශාල පිරිසක් උන්වහන්සේ පසුපස්සේ ගමන් ගත්හ. ජේසුස් වහන්සේ ඔවුන් දෙසට හැරි ජෙරුසලමේ දුවරුනි, මා නිසා නොහඬන්න. ඔබ සහ ඔබේ දරුවන් නිසාම හඬන්න. වඳ ස්ත්‍රීහුද කිසි කලෙක දරුවන් නොදැරූ කුසද කිරි නුදුන් පියයුරුද භාග්‍යවත්තයයි පවසන දවස් පැමිණෙන්නේ. ඒ දවස් වලදී ඔවුහු කඳු අමතා අප පිට වැටෙන්න හෙල්ලමතා අප වසාගන්නේ කියන්න පටන් ගන්නෝය. මන්ද ඔවුහු අමු ගසට මේදේ කරත් නම් වියලුණු ගසට කුමක් නොකරනු ඇත්ත. ඒ වදාළ සේක මරණ දඬුවමට වරදකරුවන් වූ තවත් දෙදෙනෙක්ද උන්වහන්සේ සමග ගෙන යන ලදහ. ඔහු කපාල පිටිය නම් ස්ථානයට පැමිණ එහිදී උන්වහන්සේ කුරුසියෙහි ඇන ගැසූහ.
වරදකරුවන්ගෙන් එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පසද අනික් එක්කෙනා වම් පසද කුරුසිවල ඇන ගැසූහ. යේසුස් වහන්සේ කතා කොට පියාණෙනි ඔවුන්ට කමාවුව මැනව ඔවුන් කරන දෙය ඔවුන් නොදනිති. ඊ වදාළ සේක ඔහු උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගැනීම පිණිස දාදු දැමූහ. සෙනගද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන්වහන්සේට ගැරහුම් කරමින් මොහු අනුන් ගැලවීය. මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම් උන්වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම් තමාම ගලවා ගනීවා. ඊ කීහ. And they parted his raiment and cast lots. ජුදෙව්වරුන්ගේ රජ මොහුය ඊ කියා ලියන ලද පුවරු කඩක් උන්වහන්සේට ඉහලින් තබා තිබිණි. මුර සෙබලෝද උන්වහන්සේ ළඟට අවුත් උන්වහන්සේට කාඩි පිළිගන්වා, ඔබ ජුදෙව්වරුන්ගේ රජු නම්, ඔබ ඔබම ගලවා ගන්න ඊ කියා සරදම් කළහ. එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින්, ඔබ ක්‍රිස්තුස් නොවේද? ඔබවත් ගලවාගෙන අපවත් ගලවාගන්නේ ඊ කීය. අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේටවත් පිය නැද්ද? අපට දඬුවම් ලැබීම සාධාරණය. අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට. එහෙත් මේ තැනැත්තා කිසිම වරදක් කර නැත ඊ උත්තර දුන්නේය. තවද ඔහු ජේසුස් වහන්සේ, ඔබ රාජශ්‍රියෙන් වඩිනා කල මා සිහි කළ මැනවෑ ඊ කීය. උන්වහන්සේද
කතා කරමින් ඇත්තෙන්ම මම ඔබට කියමි ඔබ මා සමග අදම පාරාදීසයේ සිටින්නේය. ඊ වදාළ සේක. එය මත්දහන් වේලාව පමණ විය. රටපුරා අන්ධකාරයක් පහළ වී එය සවස තුන දක්වා පැවතිනි. හිරු අඳුරු විය. දේව මාලිගාවේ තිරය දෙකඩව ඉරි ගියේය. ජේසුස් වහන්සේ මහ හඳින් මොරගසා පියාණෙනි ඔබ හස්තයට මගේ ආත්මය බාර දෙමි. ඊ වදාළ සේක. මෙවදන් කියා උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක. එවිට ශතාධිපතියා සිදු වූ දෙය දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සැබැවින්ම මේ මනුෂ්‍යයා නිදොස් කෙනෙක්. ඊ කීවේය. මේ සිද්ධිය බැලීමට ආ සමූහයා සිදු වූ සියල්ල දැක ලායට ගසා ගනිමින් ආපසු ගියහ. උන්වහන්සේ දැන හැඳින සිටි සියල්ලෝද ගලීලේ සිට උන්වහන්සේ සමග ආ ස්ත්‍රීහුද ඒ දේ නරඹමින් දුරින් සිටියහ. ජුදෙව් නුවරක් වූ අරිමාතියෙන් පැමිණි ජෝසෙප් නම් මනුෂ්‍යයෙක් විය. ඔහු යහපත් බැහැමි තැනැත්තෙකි. ජුදා මන්ත්‍රණ සභාවෙහි ගරුතර සාමාජිකයෙකි. ඔහු ජුදෙව්වරුන්ගේ තීරණය හා ක්‍රියාකලාපය අනුමත නොකෙළේය. ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳ අපේක්ෂාවෙන් සිටියේය. ඔහු පිලාත් වෙත ගොස් ජේසුස් වහන්සේගේ මෘතදේහය ඉල්ලීය. ඔහු එය පහතටගෙන සිහින් හන රෙද්දකින් වෙලා ඒ දක්වා කිසිවකු නොතැබූ ගලක කනින ලද සොහොනක උන්වහන්සේ තැන්පත් කෙළේය. ඒ දවස සබත් දිනයට සූදානම් වීමේ දවස වන සිකුරාදා විය. ගලීලේ සිට උන්වහන්සේ සමග ආ ස්ත්‍රීහු ගොස් සොහොන්ගේද උන්වහන්සේගේ මෘතදේහය තැන්පත් කළ අන්දමද බලාගත්හ. ඔහු ආපසු අවුත් සුගන්ධ ද්‍රව්‍ය හා විලේපන සූදානම් කළහ. ව්‍යවස්ථාවට අනුකූලව ඔහු සබත් දවසේ නිවාඩු ගත්හ. සතියේ පළමුවන දින හිමිදිරි උදයේ තමන් සූදානම් කළ සුවඳ ද්‍රව්‍ය රැගෙන ස්ත්‍රීහු සොහොන්ගේ ළඟට ගියාහු. ගල සොහොන්ගේන් ඉවතට පෙරලා තිබුණු දුටුවෝය. ඔහු ඇතුළු වූ කල එහි ජේසුස් ස්වාමීන් වහන්සේගේ ශරීරය නොදුටුවෝය. ඒ ගැන ඔවුන් වියවුල්ව සිටියදී කාන්ති විහිදුවන වස්ත්‍ර හැඳගත් මනුෂ්‍යෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිටියහ. ඒ දුටු ඔවුන් බියපත්ව තමන්ගේ මූණු බිමට හරවා ගත් කල
ඒ මනුෂ්‍යයෝ කතා කොට ජීවමාන තැනන් වහන්සේ මළවුන් අතර සොයන්නේ මන්ද? උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ උත්ථාන වූසේක. මනුෂ්‍ය පුත්‍රයාණන් පෞකාර මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබන්නටත්, කුරුසියෙහි ඇනගසනු ලබන්නටත්, තුන්වනදා නැවත නැගිටින්නටත් යුතුමයයි කියා උන්වහන්සේ ගලියලයේ සිටියදී පැවසූ හැටි සිහි කරන්න. ඊ ඔවුන්ට කීහ. එකල ඔවුහු උන්වහන්සේගේ වචන සිහිකොට සොහොන් ගෙයින් හැරී යවුත්, එපවත් සියල්ල එකොළොස් දෙනාටද සෙසු සියල්ලන්ටද දැන් වූහ. ඒ ස්ත්‍රීහු නම් මග්දලායේ මරියා, ජොවන්නා සහ ජාකොබ්ගේ මව වූ මරියාය. ඔවුන් සහ අනිකුත් ස්ත්‍රීහුද ප්‍රේරිතයන්ට එපවත් කීහ. මෙපුවත ඔවුන්ට ප්‍රලාපයක් සේ පෙනී ගියෙන් ඔවුහු ඔවුන්ගේ කීම විශ්වාස නොකළහ. එහෙත් පේදුරු නැගිට සොහොන්ගේ ළඟට දුව ගොස් නැමී බලා, හන රෙදි පමණක් තිබෙනු දැක සිදු වූ දේ ගැන පුදුම වෙමින් සිය නිවෙසට ගියේය. එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් 11ක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. එසේ යද්දී ඔවුහු සිදු වූ සියල්ල ගැන කතා කරමින් ගියහ. තවද ඔවුන් සාකච්ඡා කරමින් යද්දී ජේසුස් වහන්සේම ඔවුන් සමීපයට වැඩ ඔවුන් හා සමග ගමන් ගත්සේක. ඔවුන් උන්වහන්සේ දුටු නමුත් ඔවුන්ට උන්වහන්සේ හඳුනාගත නොහැකි විය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට, මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැනද? ඊ ඇසූ සේක. ඔවුහු දුක් මුසු මුහුණින් යුක්තව නතර වූහ. ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, මේ දවස්වල ජෙරුසලම්හි සිදු වූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක්ද? ඊ උන්වහන්සේට කීය. කවර කාරණාද? ඊ උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔවුහු උත්තර දෙමින්, නාසරෙත්තී ජේසුස් වහන්සේ පිළිබඳ කාරණාය. උන්වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරිහි ක්‍රියාවෙහිද කතාවෙහිද බල සම්පන්න දිවැසිවරයෙකු සිටසේක. නායක පූජකවරුද අපගේ ප්‍රධානීහුද උන්වහන්සේ මරණයට නියමකොට කුරුසියෙහි ඇන ගැසූහ. එහෙත් ඉස්රායිල් මුදාලීමට සිටි එකම තැනන් වහන්සේ උන්වහන්සේ යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ, මේ දේ සිදුවී අදට 3 දවසක් ගත වී ඇත. තවද අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන්ගේ ළඟට ගොස් උන්වහන්සේගේ සිරුර නොදකවුත් ඔවුන්ට දර්ශනය වූ දේවදූතයන් උන්වහන්සේ ජීවමානව සිටින සේකැයි පැවසූ බව කියා අප විස්මිත කළහ. අප හා සමක සිටි අයගෙන් සමහර සොහොන්ගේ ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙසම දුටුවෝය. ඔවුහු උන්වහන්සේ නුදුටුවෝය. ඊ කීහ. එවිට උන්වහන්සේ ඔවුන් අමතා, බුද්ධි හීන වූද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැලි වූද තැනැත්තිනි. ක්‍රිස්තුන් වහන්සේ ඒ දුක් විඳ එක්විති ස්වකීය තේජශ්‍රීයට පැමිණිය යුතුව තිබුණා නොවේද කියා මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන මුළු ශුද්ධ ලියවිල්ලෙහි
තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක. ඔහු යමින් සිටි ගමට ලං වූහ. එහෙත් උන්වහන්සේ තවත් දුර යන බවක් දැක් වූ සේක. එවිට ඔවුහු දවස ගෙවී සවස් වේගෙන එන බැවින් අප සමග නතර වූ මැනව ඊ උන්වහන්සේට පෙරැත්ත කළහ. උන්වහන්සේ ඔවුන් සමග නතරවීමට ගෙට ඇතුළු වූ සේක. තවද උන්වහන්සේ ඔවුන් හා සමග කෑමට හිඳගත් කල්හි රොටිගෙන ආශීර්වාදය පවසා කඩා ඔවුන්ට දුන් සේක. එවිට ඔවුන්ගේ ඇස් ඇරි ඔහු උන්වහන්සේ කවරෙක් දැයි හැඳින ගත්හ. එවිට උන්වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක. එකල ඔවුහු උන්වහන්සේ අප හා සමග මගදී කතා කරද්දීත් ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත් අපේ හදවත දැවී ඇවිලී ගියා නොවේද? ඊ එකිනෙකාට කීහ. ඔවුහු ඒ වේලේම නැගිට ජෙරුසලමට පෙරලා ගොස් එකොළොස් දෙනාද ඔවුන් සමග සිටි අනෙක් අයද ඒකාන්තෙන් සමිධානන් වහන්සේ නැගිට සිටින සේක සීමොන්ටද පෙනෙනු සේක. ඊ කියමින් සිටිනු දුටහ. එවිට ඔවුහුද මගදී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙහිදී ඔවුන්ට උන්වහන්සේ ප්‍රකාශ වූ හැටිද පැවසූහ. ශ්‍රාවකයන් මෙසේ කතා කරමින් සිටියදී උන්වහන්සේ ඔවුන් මැදට වැඩම කර ඔබට ශාන්තිය වේවා ඊ වදාළ සේක. එහෙත් ඔවුහු ත්‍රස්තව භීතියට පත්ව ඒ අවතාරයකැයි සිතූහ. උන්වහන්සේ ඔවුන්ට කතාකොට ඔබ කැළඹී සිටින්නේ මන්ද? ඔබගේ සිත්වල සැක උපදින්නේත් මන්ද? මාගේ අත්හා පා බලන්න, මේ මාම බව තේරුම් ගන්න, මා ස්පර්ශ කොට බලන්න. ඔබට පෙනෙන ලෙස ඇට මස් සහිත සිරුරක් මට ඇත. අවතාරයකට නම් ඒවා නැත. ඊ වදාළ සේක. උන්වහන්සේ මෙවදන් කියා තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක. ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුම වෙමින් සිටියදී උන්වහන්සේ ඔවුන්ට කතාකොට කෑමට යමක් මෙහි ඔබ වෙත තිබේද? ඊ ඇසූ සේක. ඔවුහු බැදපු මාළු කෑල්ලක් උන්වහන්සේට පිළිගැන්වූහ. උන්වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිටදී වැළඳූ සේක. තවද උන්වහන්සේ කතා කරමින් මා පිළිබඳ මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙහිද දිවසාවලියෙහිද ගීතාවලියෙහිද ලියා ඇති හැම දෙයම ඉෂ්ට විය යුතුයයි මා ඔබ සමග සිටියදී ඔබට පැවසූ වචනයෙහි තේරුම මේය. ඊ වදාළ සේක. එවිට උන්වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා කතාකොට මෙසේ ක්‍රිස්තුන් වහන්සේ වද විඳින්ටත් තුන්වනදා මළවුන්ගෙන් නැගිටින්ටත් ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීමද පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නටද යුතුමයයි ලියා ඇත. ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහුය. බලන්න, මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙත ගෙනෙමි. එහෙත් ඉහලින් වන බල පරාක්‍රමයෙන් ඔබ හැම සන්නද්ධ කරනු ලබනතුරු නගරයෙහි නැවතී සිටින්නේ. ඊ වදාළ සේක. උන්වහන්සේ බෙතානිය දක්වා ඔවුන් කැඳවාගෙන ගොස් තමන්ගේ අත් ඔසවා ඔවුන්ට ආශීර්වාද කළ සේක. එසේ ආශීර්වාද කරද්දීම උන්වහන්සේ ඔවුන් කෙරෙන් වෙන්ව ස්වර්ගයට
ඔසවා ගනු ලැබූ සේක. ඔවුහු උන්වහන්සේට නමස්කාර කොට ඉමහත් ප්‍රීතියකින් ජෙරුසලමට හැරී අවුත් නිරතුරු දේව මාලිගාවෙහි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කල් ගත කළහ. ආමෙන්.